කෙසේ නමුත් මාපලගම පිටිගල සහ මාපලගම පනංගල මාර්ගයේ තවමත් ජලයෙන් යටව පවතිනවා. එම නිසා රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ අතර මාතර අතුරලිය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය තවමත් පවතින බවයි වාර්තා වන්නේ. මේ වන විට අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 2000ක පමණ ජනතාව අවතැන් වී සිටිනවා. අවතැන් වූවන් සඳහා අවශ්‍ය ආහාර පාන ගොඩපිටිය රජමහ විහාරස්ථානයේ පිළියෙල කර ඔවුන්ට ලබා දීම සිදු කරනු ලබනවා. මේ අතර කඩුවෙල නගරයට ආසන්න වෙලේහන්දිය ප්‍රදේශයේද තවමත් ගංවතුර තත්ත්වය පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. එම නිසා කොළඹ බලා ධාවනය කරන රථවාහන සඳහා විකල්ප මාර්ග යොදා ගැනීම සුදුසු බවයි දන්වා සිටින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.